Disclaimer. This channel does not promote or encourage any illegal activities. All contents provided by this channel is meant for educational purpose only. අපේ channel එකට අලුත් කෙනෙක් නම් බලලා රදපාර subscribe button එක ඔබලා ඉස්සරහින් එන notification bell icon එක තබන්න. එතකොට අපේ video ඔක්කොම ඔයගාවට ගෙන්න ගන්න පුළුවන්. Hai bang, yang bertemu gue kecelah ini deh channel Silangka YouTube channel tek. Itu nggak ada video tapi kata kerana ini warna kotak pada gatun matro kawa. Itu video kali yang kali ngua tama tapi YouTube channel lalu kini na. Warna balakan pernah video depan ratu par subscribe bareng na. Itu yang kayak para klik kalau istirahatnya notification bell like ini ke all the ane. Itu tapi dana video sokum ma phone kerja ini karena berubah. Ya bagi video kontena ane warna like karena biar lu anda dana karena video ke share karena. Ini apa gila balamu video kali mereka karena ini kohom digela. Ini nggak tapi kata kerana video yang ngua ke phone nih ke. දැකලා ඇති සමහරක් වෙලාවට ඔයාගේ ෆෝන් එක උඩින් ස්ටෝරේජ් ෆුල් වගේ මැසේජ් එන්න පුළුවන් නැත්නම් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා ප්ලේ ස්ටෝර් එකට ගියොත් ප්ලේ ස්ටෝර් එකේ ඔයා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න යන සමහරක් වෙලාවට ඉතින් ඔයාට පේනවා මැසේජ් එක ඔයාගේ ෆෝන් එකේ තියෙන සමහරක් ඇප්ලිකේෂන් දෙකක් තුනක් අයින් කළා දාන්න ඔයා ෆෝන් එකේ මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරන්න ඕන නම් කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාට ඕන තරම් ඇවිල්ලා ඇති. ඉතින් මේ දේවල් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස්, වීඩියෝස් අනවශ්‍ය ඇප්ලිකේෂන් හින්දා කියලා තමයි ඔයා හිතාගෙන ඉන්නේ. ඒත් එහෙමම වෙන්න බෑ. ඒත් ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් හින්දා මේ ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් හෝල් වෙලා තියෙන පුළුවන්. අනිවාර්යෙන් එහෙම වෙනවා. ඉතින් ඕන ෆෝන් එකක අනවශ්‍ය ෆයිල් ගොඩක් ඔයාට ඉන්ස්ටෝල් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට අනිවාර්යෙන් කරදරයක්. ඉතින් අද අපි කතා කරමු මේ අනවශ්‍ය ෆයිල් ලයින් කරලා ඔයාගේ ෆෝන් එක ස්ටෝරේජ් එක නිදහස් කරගන්න කොහොමද කියලා. ඉතින් මේක කරන්න නම් ඔයාට පුළුවන් ඔයාගේ ඕන ෆෝන් එක මේ ඔප්ෂන් එක තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් ඕපන් කරගන්න. ඉතින් සෙටින් ඕපන් කරන්න පුළුවන් ඔයාට මේ නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට ඇදලා නැත්නම් ඔයාගේ ෆෝන් එකට එනවා සෙටින් කියලා ඔප්ෂන් එක. ඉතින් මම දැන් ෆෝන් එකේ සෙටින් ඕපන් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට නොටිෆිකේෂන් බාර් එක මම පල්ලෙහාට ඇදලා සෙටින් ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සෙටින්. ඉතින් සෙටින් ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ෆෝන් එකේ වෙනස් විදිහක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාට යනකොට ඔයාලට මගේ ෆෝන් එකේ නෑ ඇඩ්වාන්ස් සෙටින් ඔයා තමයි මේ ඔප්ෂන් එක තියෙන ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක තමයි අපි යන්න ඕනේ. ඉතින් ඔයා ෆෝන් එකේ Samsung ෆෝන් යනනම් ඔයාලට මෙන්න පල්ලෙන් ස්ටෝරේජ් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එකේ නම් මේ ඇඩ්වාන්ස් සෙටින් ඇතුළේ තමයි මේ ස්ටෝරේජ් කියන එක තියෙන්නේ. ඉතින් මම දැන් මේ විදිහට ස්ටෝරේජ් කියන එකට යනවා ඇඩ්වාන්ස් සෙටින් ඕපන් කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් මේ ඇඩ්වාන්ස් සෙටින් ඕපන් කරා පස්සේ පළවෙනිටම බලා ගන්න පුළුවන් ස්ටෝරේජ් කියලා ඔප්ෂන් එකක් අපිට. ඉතින් මේ ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක ඔයාලට පුළුවන් එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන් ඒ වගේම අනවශ්‍ය ෆයිල්ස් වගේ දේවල් තොරතුරු ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන් එක එක ඇප්ලිකේෂන් වලට ඔයාගේ ෆෝන් එකකින් යන මෙමරි එක කොච්චරද. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ක්ලීන් ස්ටෝරේජ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ ක්ලීන් ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ වෙනස් විදිහක් තියෙන්න පුළුවන්. ඔයා කොහොම හරි මේ ක්ලීන් ස්ටෝරේජ් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. ඉතින් මම දැන් මේ ක්ලීන් ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට එකකට තමයි මගේ ෆෝන් එක නම් ගියේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඕල් ඇප් මෙන්න මේ ඕල් ඇප් ඩේටා කියන ඔප්ෂන් එක. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් තමයි ඔයාගේ මේ ෆෝන් එක මේ ඉතින්ට පිරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක ඉතින් ගේම් එකක් ඔයා ප්ලේ කරා කියලා ඒ ගේම් එක ඔයා ගේම් එක ප්ලේ කරා කියලා කියන අනවශ්‍ය ෆයිල් එකක් ෆෝන් එකේ හැදෙනවා. ඒ ෆයිල් එක ගිහලා ඔයාගේ ස්ටෝරේජ් එකේ තැම්පත් වෙනවා. අන්න ඒ වගේ හැදිච්ච ෆයිල් ගොඩක් තමයි ඔයාට මෙන්න මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි පාවිච්චි කරපු ඇප්ලිකේෂන් වලට එක එක ෆයිල් හැදලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් එකක්වත් අපේ ෆෝන් එකට කිසිම වැදගත්කමක් නැහැ. ඉතින් මේවා ඩිලීට් කරා කියලා ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් වීඩියෝස් මොනවත් අයින් වෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ 500 ගණක් MB පිල්ලා තියෙනවා මේ අනවශ්‍ය ෆයිල් හින්දා. ඉතින් මේ හින්දා මගේ ස්ටෝරේජ් එක ගොඩක් පිරෙන්න හේතු වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම මේගේ ෆයිල් ගොඩක් පිරලා තියෙන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් ලයින් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් ඩේටා වගේ දේවල් ලයින් කරගන්නේ. ඉතින් මේ කිසිම වැදගත්කමක් නැති දේවල් නිසා තමයි ඔයාගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ගොඩක් ෆුල් වෙලා ෆෝන් එක ස්ලෝ වෙන්න ගන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ කොට ගොඩක් වැදගත් නැති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් යාළුවන්ට දැනගන්න වීඩියෝ ෂෙයා ගන්න. අපි Instagram follow කරන්න නම් තමයි කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් අපි හෙටත් හමුවෙලා බලාපොරොත්තු වෙයි. ඕගොල්ලන්ට සුබ දවසක්. අපිට 89 ශ්‍රී ලංකා.